ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන් හිත ටිකක් කලබල වෙනවද? ඊළඟට මොකක්ද කරන්න කියලා එකපාරටම හිතා ගන්න අමාරුයිද? හරි. එහෙනම් අපි අද කතා කරමු ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන් මොනවද කරන්න ඕනි කියලා. මේ අල්ටිමේට් ටෙක් මෙඩිසින් සෙග්මන්ට් එක. විවාහ වුණාට පස්සේ සමහර අය ඉක්මනින්ම දරුවෙක් බලාපොරොත්තු වෙනවා. තවත් සමහර අය විවාහ වෙලා ටික කාලයකට පස්සේ දරුවෙක් ලැබෙන්න සැලසුම් කරනවා. තවත් සමහර වෙලාවට බලාපොරොත්තු නොවුන වෙලාවක දරුවෙකු පිරිසිඳ ගන්න අවස්ථාවක් තියෙනවා. මේ මොන වෙලාවකදී වුණත් Taman ගර්භණීභාවයට පත් වුණා කියලා දැනගත්තම මවකගේ හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම සමහර වෙලාවට හිත ටිකක් නොසන්සුන් වෙන අවස්ථාවක් තියෙනවා. එහෙම වෙන්නේ සමහර වෙලාවට අද්දකීම් අඩු හින්දා වෙන්න පුළුවන්. ඒත් එක්කම සමහර වෙලාවට ඒ පිළිබඳ තියෙන දැනුම අවබෝධය අඩු නිසාත් ඒ වගේ හිත නොසන්සුන්න වෙන අවස්ථාවල් තියෙනවා. තවත් සමහර වෙලාවට කොයිතරම් මේ පිළිබඳව දැනුවත්භාවයක් තිබුණත් හිත ටිකක් නොසන්සුන් වෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නේ මේ අලුත් අද්දකීමක් හින්දා. හැබැයි මේක සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා අපි අද කතා කරමු තමන් ගර්භණී භාවයට පත් වුණා කියලා දැනගත්තට පස්සේ ඊළඟට අනිවාර්යයෙන්ම කළ යුතු වැදගත් දේවල් පහක් ගැන. ඔයාලට මතක ඇති මීට කලින් වීඩියෝ එකකින් අපි කතා කළා නිරෝගී දරු සම්පතක් ලබන්න නම් විවාහ වෙන්න කලින් ඉඳලම කොහොමද සැලසුම් කරන්න ඕනේ කියලා. එහිදී අපි කතා කළා රුබෙල්ලා එන්නත ලබා ගැනීමේ වැදගත්කම, ෆෝලික් අම්ලය ලබා ගැනීමේ වැදගත්කම වගේම තමන් තැලිසීමියා වාහකද කියලා හඳුනා ගැනීමේ තිබෙන වැදගත්කම. ඒ වීඩියෝ එකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ගර්භණීභාවයට පත් වුණාම කරන්න ඕනි වැදගත් කරුණු අතරින් පළවෙනියෙන්ම අපි කතා කරන්නේ ෆෝලික් අම්ලය ලබා ගැනීම ගැන. ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ඉඳලම ඔබ ෆෝලික් අම්ලය ලබා ගත්තේ නැත්නම් ඔබ ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත වහාම ෆෝලික් අම්ලය ලබා ගැනීමට ආරම්භ කරන්න. මොකද ගර්භණීභාවයේ මුල් සති කිහිපයේදී තමයි කලලයේ මොළයේ සහ ස්නායු පද්ධතිය විකසණය වීම ආරම්භ වෙන්නේ. ඒ සඳහා ෆෝලික් අම්ලය ඉතාමත්ම වැදගත්. නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස්, ඒ වගේම ස්පයිනා බයිෆිඩා වැනි ස්නායු පද්ධතියේ ඇතිවන ආබාධයන් අවම කිරීමට ෆෝලික් අම්ලය ඉතාමත් වැදගත්. ගර්භණීභාවයට පත් වුණා කියලා දැනගත්තට පස්සේ කළ යුතු දේවල් අතරින් අපි අද දෙවැනියට කතා කරන්නේ ගර්භණීභාවයේ ලියාපදිංචි කර ගැනීම පිළිබඳව. ඔබ ගර්භණී වුණා කියලා දැනගත්ත ගමන්ම ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියව මුණගැහිලා ඔබේ ගර්භණීභාවයේ ලියාපදිංචි කරගන්න. එය ඔබේ ගර්භණී කාලය තුළදී ඔබේ සංරක්ෂණයට වගේම දරුවා ඉපදුනාට පස්සේ දරුවාගේ සංරක්ෂණය සඳහාත් වැදගත්. ඒ කියන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය මගින් ගර්භණී කාලය තුළදී ඔබට අවශ්‍ය සායනික කටයුතු, අවශ්‍ය උපදෙස් සහ යොමු කිරීම් සිද්ධ කරනවා වගේම දරුවා ඉපදුනාට පස්සේ දරුවාට අවශ්‍ය මව්කිරි ලබා දීම, අමතර ආහාර ලබා දීම යනාදියට උපදෙස් ලබා දෙන අතර දරුවාගේ එන්නත් ලබා දීම, වර්ධනයට අවශ්‍ය පියවරයන් ගැනීම ආදී කටයුතුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිද්ධ කරනවා. ඒ නිසා ගර්භණීභාවයට පත් වුණා කියලා දැනගත්ත ගමන්ම ගර්භණීභාවයේ ලියාපදිංචි කර ගැනීම ඉතාමත්ම වැදගත්. ගර්භණීභාවයේ ලියාපදිංචි කළාට පස්සේ ඔබට ලැබෙනවා මේ වගේ කාඩ් පතක්. මේ ගර්භණී කාඩ් පත හොඳින් කියවන්න. එහි සඳහන් වෙනවා මව සහ පියා පිළිබඳ මූලික තොරතුරු. ඒ වගේම මවගේ රෝග ඉතිහාසයන්, ඒ වගේම පවුලේ අයට යම්කිසි දිගුකාලීන රෝග තත්ත්වයන් තිබුණා නම් ඒ පිළිබඳ විස්තර සහ ගර්භණී මව සහභාගී වෙන සායනයන් පිළිබඳ විස්තර මේ කාඩ්පතේ සටහන් කෙරෙනවා. ඉතින් මේ කාඩ්පත ගර්භණී කාලය තුල පුරාම සහ දරුවා ඉපදුනාට පස්සෙත් ළඟ තබා ගැනීමෙන් මවගේ සහ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවා පාසලකට ඇතුළත් කිරීමේදී පවා මෙම කාඩ්පත අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මේ කාඩ්පත හොඳින් පරිස්සමින් ළඟ තියාගන්න ඕනි.
ඒ වගේම මතක තබාගත යුතු තවත් කරුණක් තමයි ගර්භණී කාලයේදී ඔබ නිවසින් බැහැරට යන සෑම අවස්ථාවකදීම මේ කාඩ්පත ළඟ තබා ගන්න. ඒකට හේතුව තමයි හදිසි රෝහල්ගත වීමකදී එහෙම නැත්නම් හදිසියේ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන සිද්ධ වෙච්ච අවස්ථාවකදී මේ කාඩ්පත ළඟ තබා ගැනීමෙන් ඔබේ ගර්භණීභාවය පිළිබඳ සියලුම තොරතුරු දැනගැනීමට පුළුවන් වෙන නිසා එය වෛද්‍ය ප්‍රතිකාරවලට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. අපි අද කතා කරන තුන්වෙනි කාරණේ තමයි පළමු මාතෘසායනයේ සහභාගී වීම සහ අදාළ පරීක්ෂණ සිදු කර ගැනීමේ වැදගත්කම. ඔබ ගර්භණීභාවයේ ලියාපදිංචි කරගත්තට පස්සේ ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් ඔබට අදාළව මාතෘසායන පැවැත්වෙන දිනයන් පිළිබඳව ඔබව දැනුවත් කරනවා. එහිදී ඔබට ලැබෙන පළමු අවස්ථාවේදීම ඒ සායනයකට යොමු වීම ඉතාමත් වැදගත්. ඒකට හේතුව තමයි ඒ සායනයේදී වෛද්‍යවරයෙකු විසින් ඔබව පරීක්ෂාවට ලක් වෙනවා. ඔබට පෙර පැවති රෝගී තත්ත්වයන් පිළිබඳ විස්තර ලබා ගන්නවා වගේම මෙතෙක් හඳුනා නොගත් යම්කිසි රෝග ලක්ෂණයක් ඔබට තිබෙනවද කියලත් එහිදී පරීක්ෂාවට ලක් කරනවා. උදාහරණයක් විදිහට හෘදයේ යම්කිසි අසාමාන්‍යතාවයක් තියෙනවද, එහෙම නැත්නම් රුධිර පීඩනයේ යම්කිසි අසාමාන්‍යතාවයක් තියෙනවද වගේ දේවල් පරීක්ෂා කරනවා. ඔබට එවැනි රෝග ලක්ෂණයක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් ඔබ වෙනත් දිගුකාලීන රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගන්නවා නම්, ඒ වගේම මීට පෙර ගර්භණී අවස්ථාවකදී ඔබට යම්කිසි සංකූලතාවයක් ඇති වෙලා තියෙනවා නම් ඔබව අදාළ විශේෂඥ වෛද්‍ය සායන වෙත ඉක්මනින් යොමු කිරීමක්, ඒ වගේම විශේෂ වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීමක් මෙම සායනයෙන් සිදු කරනවා. ඔබ වෙනත් දිගුකාලීන රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා නොගන්නා සාමාන්‍ය නිරෝගී මවක් නම් පළමු මාතෘසායනයේදී ඔබට උපදෙස් ලබා දෙනවා විවිධ රුධිර පරීක්ෂාවන් සහ මුත්‍රා පරීක්ෂාවන් සිදු කර ගන්න. මෙහිදී ගර්භණීභාවයේ මුල් සති කීපයේදී සිදු කරන එක් රුධිර පරීක්ෂණයක් තමයි ෆුල් බ්ලඩ් කවුන්ට් කියලා කියන්නේ. මේ රුධිර පරීක්ෂණය සඳහා ඔබ නිරාහාරව සිටීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට පුළුවන් ඕනෑම අවස්ථාවක මේ සඳහා රුධිරය ලබා දෙන්න. මේ පරීක්ෂාව මගින් විශේෂයෙන්ම රුධිරයේ හිමොග්ලොබින් මට්ටම සහ අනෙකුත් සංඝටක පිළිබඳ පරීක්ෂා කරනවා. ඔබේ හිමොග්ලොබින් අගය අඩු නම් ඔබ රක්තහීනතාවයේ තත්ත්වයෙන් පෙළෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට ඇනීමියා කියන තත්ත්වය තියෙනවා. මේ තත්ත්වය මුලින් හඳුනාගත්තොත් අපිට පුළුවන් ආහාර මගින් සහ අදාළ ඖෂධ මගින් මේ තත්ත්වය නිවැරදි කරගන්න. මොකද ඔබේ හිමොග්ලොබින් අගය සැලකිය යුතු ලෙස අඩුයි නම් එය ඔබට වගේම දරුවාටත් සංකූලතා ඇති කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගබ්සා වීමේ අවදානම, ඒ වගේම නොමේරූ දරුවපත් ඇතිවීම සහ දරුවාගේ බර අඩු වීම දක්වන්න පුළුවන්. ඒ නිසා රක්තහීනතාවයේ තත්ත්වය මුලින්ම හඳුනා ගැනීමෙන් එය නිවැරදි කර ගැනීම මගින් මේ තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන්. ගර්භණී කාලයේ මුල් අවධියේදී සිදු කරන තවත් රුධිර පරීක්ෂණයක් තමයි PPBS කියලා කියන්නේ. එහිදී සිදු කරන්නේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම. මේ සඳහා රුධිරය ලබාගන්නේ ආහාර වේලක් ලබා ගැනීමෙන් පැය දෙකකට පස්සේ. මේ පරීක්ෂණය මගින් පුළුවන් ඔබට ගර්භණී වීමට පෙර සිටම දියවැඩියාව රෝගී තත්ත්වයේ තිබුණද කියලා හඳුනා ගන්න. එසේ හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. එතකොට අපිට පුළුවන් දියවැඩියාව සඳහා ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කරන්න. ඒකට හේතුව තමයි අපි කලිනුත් කිව්වා වගේ ගර්භණීභාවයේ මුල් සති කීපයේදී කලලයේ විවිධ අවයව විකසනය වීම ආරම්භ වෙනවා. ඔබට පාලනය නොවූ දියවැඩියා තත්ත්වයක් තිබුණොත් විශේෂයෙන් හෘදයේ අසාමාන්‍යතාව වැනි සංජානනීය ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දියවැඩියා තත්ත්වය කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ආරම්භ කිරීම මගින් මෙම තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන්. ගර්භණී කාලයේ මුල් සති කීපයේදී සිදු කරන දෙන තව පරීක්ෂණයක් තමයි මුත්‍රා පරීක්ෂාව. මෙහිදී යූරින් ෆුල් රිපෝට් කියන පරීක්ෂණය තමයි සිදු කරන්නේ. මේ පරීක්ෂණයේ ඔබට යම්කිසි මුත්‍රා ආසාදනයක් තියෙනවද, එහෙමත් නැත්නම් මුත්‍රාවල ප්‍රෝටීන හෝ සීනි තිබෙනවද කියන දේ පරීක්ෂාවට ලක් කරනවා. සාමාන්‍යයෙන් ගර්භණී කාලයේදී මුත්‍රා ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. මේ ආසාදන සඳහා නිසි ප්‍රතිකාරයන් නොකළොත් එමගින් මවට සහ දරුවාට සංකූලතා ඇති වෙන්න පුළුවන්. හතරවෙනි කාරණාව තමයි අපි අද කතා කරන ඩේටින් ස්කෑන්. සාමාන්‍යයෙන් ගර්භණීභාවයට පත් වෙලා මුල් සති 7-10 වගේ ඇතුළත ස්කෑන් පරීක්ෂාවක් සිදු කරනවා. මේ ස්කෑන් එකේදී
කල්ලේ සති ගණන ඒ වගේම දරුවා ලැබීමට නියමිත දින වකවානුව තීරණය කරනවා වගේම මව විසින් ලබා දෙන ලද දින නිවැරදිද කියන දේ සලකා බැලීම සිදු කරනවා ඒත් එක්කම ගර්භාෂය තුල වර්ධනය වෙන්නේ තනි කලලයක්ද එහෙමත් නැත්නම් කලල කීපයක් වර්ධනය වෙනවද එතකොට කලලේ හෘද ස්පන්දනයේ අනාදියත් මේ පරීක්ෂා ස්කෑන් පරීක්ෂණයේදී පරීක්ෂාවට ලක් කරනවා ගර්භණී කාලයේ මුල් මාස 3ේදී විශේෂයෙන්ම වමනය, ඔක්කාරය, කලන්ත ගතිය, කැරකෙවිල්ල වගේ අපහසුතා ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔබට අධික ලෙස වමනය යනවනම් එහෙම නැත්නම් යටිබඩේ අධික වේදනාවක් ඇති වෙනවනම් යෝනි මාර්ගයෙන් රුධිරය පිට වෙනවනම් ඒ වගේ රෝග ලක්ෂණ තිබෙනවනම් ඔබ හැකි ඉක්මනින් රෝහල්ගත වෙලා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න ඕනි. ඒකට හේතුව තමයි මේ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් විවිධ හේතු තියෙනවා. උදාහරණ විදිහට සමහර වෙලාවට ගර්භාෂයේ තනි කලලයක් නැතුව කලල කීපයක් වර්ධනය වෙන අවස්ථාවේදී ඉහත කිව රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ගර්භාෂයේ තුල නැතුව ගර්භාෂයෙන් පිටත කලලය වර්ධනය වෙන අවස්ථාවලදීත් මේ වගේ රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථා තියෙනවා කලලයත් සමගම ගර්භාෂයේ තුල වෙනත් අසාමාන්‍ය සෛල ගොනුවක් වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදීත් මෙවැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. ඒ වගේම සමහර වෙලාවට ගබ්සා වීමේ අවදානමක් ඇති වෙනකොටත් මේ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට මෙවැනි රෝග ලක්ෂණයක් ඇති වුණොත් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම තමයි කරන්න ඕනි. පස්වෙනි කාරණේ විදිහට අපි අද කතා කරන කාරණාව ගර්භණීභාවයේ හඳුනාගත් අවදියේ සිටම දරුවා බිහිවීමෙන් පසු මව පිරිදීම අවසන් වන තුරුම මව විසින් අනුගමනය කළ යුතු කාරණාව. ඒ තමයි පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම. අපි කලිනුත් කතා කළා වගේ ගර්භණී කාලයේ මුල් අවදියේදී කලලයේ විවිධ අවයව විකසනය වීම ආරම්භ වෙනවා. ඉතින් මේ සඳහා විවිධ විටමින් සහ පෝෂක වර්ග අවශ්‍ය වෙනවා. ඒවා ලැබෙන්නේ මව විසින් ලබා ගන්නා පෝෂ්‍යදායි ආහාර වලින්. ඒ නිසා මව පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. මෙහිදී ඔබට පුළුවන් ඔබට ඔබ අවටින් පහසුවෙන් සොයාගත හැකි දේවල් වලින් සමන්විත පෝෂ්‍යදායි ආහාර වට්ටෝරුවක් සකස් කර ගන්න. ගර්භණී වීමට පෙර ඔබට ආසාත්මිකතාවයන් ඇති නොවුණු ඕනෑම ආහාර වේලක් වර්ගයක් ඔබට පුළුවන් ගර්භණී කාලයේදීත් ආහාරයට ගන්න. ඒ වගේම මේ කාලය තුලදී අලුත් ආහාර අත්හදා බැලීම නම් යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රමාණවත් ජලය පානය කිරීමත් මේ කාලයේදී ඉතාමත් වැදගත්. එමගින් මුත්‍රා ආසාදන ඇතිවීම අවම කරන්නත් පුළුවන්. ඒ වගේම පැය 7කට වගේ ප්‍රමාණවත් සුව නිින්දක් ලබා ගැනීමත් ගර්භණී කාලයේදී ඉතාමත් වැදගත්. ඒත් එක්කම වෛද්‍ය උපදෙස් අනුව ඔබට පුළුවන් ව්‍යායාම වල නිරත වෙන්න. ඒත් එක්කම වෛද්‍යවරයෙකු විසින් ඔබට විශේෂයෙන් මේ දේවල් කරන්න එපා කියලා නිර්දේශ කරලා නැත්නම් ඔබට පුළුවන් එදිනදා වැඩ කටයුතු, රැකියාවේ වැඩ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යන්න. ඉතින් අපි හිතනවා අද අපේ වීඩියෝ එක ගර්භණී කාලයේ මුල් අවධිය ගත කරන මව්වරුන්ට වගේම දරුවන් බලාපොරොත්තුෙන් සිටින කාන්තාවන්ටත් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු.